Dan raja dan Lankau peni anda, naik ke dewa kan, nama tu yang kelima sahuk ya, ni ni terbar ni ni terbor ni ter. සෞඛ්‍ය ඇමතිතුමිය මේට බාර දුන් පමණින් හා සෞඛ්‍ය ඇමතිතුමිය ඒවා පානය කළ පමණින් මේ රටේ රෝගේ නතර වෙන්නේ නැහෙනි. සෞඛ්‍ය ඇමතිතුමිය පසුගිය මාර්තු මාසේ කොවිඩ් ජයගත්තා කියලා අර පෙබරවාරි මාසේ කොවිඩ් ජයගත්තාය කියලා අර චීන කාන්තාවක් සිප වැළඳගෙන යව්වා. සෞඛ්‍ය ඇමතිතුමිය අප්‍රේල් මාසේ ප්‍රකාශ කළා අපි විජයග්‍රහ තත්ත්වයකට කොවිඩ් එකෙන් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමිය විටින් විට මෙවැනි ප්‍රකාශ කළා තියෙනවා. සෞඛ්‍ය ඇමතිතුමිය කුණ්ඩලිනී යෝගයෙන් මේක මෙහෙවන්න පුළුවන් කියලා මුට්ටි අතෑරියා. දැන් රෝගේ මර්ධනය වෙලා තියෙනවද මේකකින්වත්? නෑ. දිනපතා රෝගේ වර්ධනය වෙනවා. අර කවුද කිව්වා වගේ මේ ගැන මේ පත්තරවලට නිකුත් කරමින් මේක ලෝකයට ගෙනියන්න පුළුවන් දෙයක්. ලෝකේ අපේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් දෙයක් ආදී වශයෙන් ප්‍රකාශ නිකුත් කරනවා. මේවා ඇත්තටම විශේෂඥ මණ්ඩල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නවා. දේශීය වෙදකම ගැන විශේෂඥ මණ්ඩලය ඉන්නවා. දේශීය වෙදකම පර්යේෂණ කරන ක්‍රමවේද තියෙනවා. ඒවට අනුව මේ කටයුතු කරනවා මිසක් මේ මාධ්‍ය ජාලවලට ඕන විදිහට මේ දේශපාලන දිස්ත්‍රි බවට මේ වෙදකම හැල්ලු කරලා පත් කරගෙන ජාවාරංකාරීන්ට ඉඩ දෙන්න එපා කියන එක අපි ඉල්ලනවා. මොකද මේ රටේ ඌ වගේ රැලි ගණනාවක් අපේ තියෙනවා. හොඳම උදාහරණය තමයි දශක ගණනාවකට කලින් අර සූර්යග්‍රහණයකදී මේ එක්තරා මාධ්‍යයක් විසින් ලබා දුන්න අර ওই විදිහෙම පැණියක් ජනතාවට මූණ සුදු වෙනවයි කියලා. ඒක බීලා අතිවිශාල පිරිසක් රෝගාතුර වුණා. අර වදගහසුදිය කියන්නේ ඒ වදගහසුදිය නිසා. ඉතින් ඒ වගේ අත්දැකීම් අපිට තියෙනවා. ඒ නිසා මේ සෞඛ්‍ය ඇමතිතුමිය කළ යුත්තේ මේ මාධ්‍ය සම්දර්ශන පැවැත්වීම නෙවෙයි. එතුමියට මේ ගැන විශේෂදැනුමක්වත් නැහැ. දැන් යම් විශේෂදැනුමක් තියෙන වෛද්‍යවරියක් පත් වෙලා තියෙනවා වැදගත් කාන්තාවක් සුදර්ශනී ෆර්නැන්ඩෝ ෆුල්ලි. ඒ අය කළ යුත්තේ මේ පිළිබඳව ඖෂධ නියාමන අධිකාරිය තියෙනවා, ඖෂධ අධිකාරිය තියෙනවා පටහිර වෙදකම පැත්තෙන්. ඒගොල්ලෝ මේ එන්නත මේ රටට ගෙන ඒමට කටයුතු කළ යුතුයි. අනිත් පැත්තෙන් දේශීය වෙදකම පිළිබඳව ඉන්න ඉහළ මණ්ඩල විසින් මේවා අනුමත කරලා ලබා දෙනවා මිසක් මම මාධ්‍ය සම්දර්ශන කරගෙන අපේ රට රවට්ටනවා නතර නොවි විදේශිකයෝ රවට්ටන්න මේක යොදාගත යුතු නැහැ. දැන් රට කරවන ප්‍රජාතන්ත්‍ර පාර්ලිමේන්තුව ඉතින් පාර්ලිමේන්තුවටත් මේ ගෙනල්ලා මන්ත්‍රීවරුන්ට ලබා දෙනවා කියන්නේ එය ජනගත කරා වගේ. මෙහෙම නේ දැන් ඒක ලබා දුන්නේ ආහාරයක් හැටියට නේ. කියන්නේ ආහාර ආදේශකයක් හැටියට ලබා දුන්නේ. බේතක් හැටියට නෙවෙයි ලබා දුන්නේ. ඉතින් ඔච්චර ඉදතර අය ඕක ගැන ප්‍රකාශ කරන්න ඇයි තියෙන්නේ? ඔය පැණිය බීලා IDH රෝහලේ ගිහිල්ලා දවස් 14ක් පරීක්ෂණයට ලක් වෙන එක අර රෝගින් එක්ක ඉඳලා. ඒ රෝගේ වැළඳෙන්නේ නැත්නම් ඔය මාධ්‍ය ඉදිරියේ වීර රඟපාන මුගදෙනෙකුට කරන්න ඕන දේ ඒක තමයි මේ රටේ ජනතාව වෙනුවෙන්. ගිහිල්ලා එතන ඉඳලා පෙන්වන්න මේකෙන් රෝගේ සුව වෙනවා කියලා. දැන් ඊට අමතරව දැන් The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය